80000ක් ධර්මස්කන්ධේ තියෙනවා කියලා තියෙනවා. දැන් මේක ත්‍රිපිටකයේ තියෙන 80000ක් ධම්ම. ත්‍රිපිටකයේ මාර්ගදී භාෂාවෙන් තියෙන්නේ මොකද්ද? 80000ක්. ඒ කියන්නේ සුව ගන්න කියන්නේ මොකද්ද? නිවනට උපකාර වෙන 80 කියන්නේ මොකද්ද? නිවනට බාධා වෙන දහසක් කිව්වේ මාර්ගදී භාෂාවේ කෙලවරක් නැහැ. ඕනම තැනකට ඕනම අවස්ථාවකට යොදන්න පුළුවන් නම් ඒක දහසක්. එතකොට මේ 80000ක් කියන එක තමයි බුදුහාමුදුරන්ගේ ලක්මින් 80000ක්. බුදුහාමුදුරන්ගේ මුළු ත්‍රිපිටකයේම තියෙන දෙපැත්ත 80000යි 80000යි. මේක බුද්ධඝෝෂ කියන පුද්ගලයා මේ ත්‍රිපිටකයේ පාවිච්චි කළේ නැහැ. මේ අටුව අරගෙන ඔය 80000ක් මාර්ගදී භාෂාවට නැවත පරිවර්තනය කරනකොට පාලි වලට 84000ක් කියලා පරිවර්තනය කළා. එහෙම 84000ක මල් පූජා, පහන් පූජා, චෛත්‍ය පූජා ඒව නැහැ බුද්ධ දේශනාවේ. බුද්ධ දේශනාවේ තියෙන්නේ මේ 80000ම නිවනට උපකාර වන පဋාණ ප්‍රකරණයේ තියෙන 16 ආකාර වූ 80000. ඒ වගේම මේ 80000. ඒ වගේම 8 ආකාර වූ 80000 තියෙනවා. එතකොට මේ පဋාණ ප්‍රකරණයේ තියෙනවා සූවිසි ප්‍රත්‍ය. සූවිසි ප්‍රත්‍යෙන් 16ක් 80000, 8ක් 80000 දෙපැත්ත. එතකොට පဋාණ ප්‍රකරණයේ තමා මේ 80000 තියෙන්නේ. වගේම විභංග ප්‍රකරණෙත් හැම පැත්තෙම දෙපැත්ත තියෙනවා. එකක් 80000, එකක් 80000. නිවනට උපකාරමන දහම කුසල දහම සුව, නිවනට බාධා වන පින් පව් දෙකම සුදු කර්ම කළු කර්ම දෙකම 80. බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. වහන්සේ නිදුක් නිරෝගී වේ. ඒ මිසක් බුද්ධ දේශනාවේ හැම මේ ඉලක්කමක් නැහැ. 80000ක් ගෙන දැන් අද මේ 80000 කියන දෙපැත්ත තේරුම් නොගත්ත පුද්ගලයෝ මේ 80000ක් කතාවක් කියනවා.